අ මේ වීඩියෝ එකේ මම අහන්ඩ යන්නේ මනුෂ්‍යෙක්ට අහන්ඩ පුළුවන් ශේෂ්්‍රතම ප්‍රශ්නවලින් එක ඒ තමයි මේ ජීවිතයේ හරය කියන්න මොකක්ද වට පර්පස් ලයි් කියන හරි ශේෂ්්‍ර ප්‍රස්නය අවාසනාවට මේ වගේ පස්්‍ර විඩිස්ස වෙච්චට අහන්න එක එක හේතුවක් තමයි මේ තේරුම් බේරුම් කරගන්න විදිහක් අපිට නැති බව නම්මුත් අද මේ වීඩියෝ එකේ මම කියල දෙනවා කොහොමද මේ පර්පස් ලයිෆ්ක මේ දරන් පස්නේ අපි කොහොමද මේක විසඳ ගන්නේ දර්ශනවේදය පිණිබඳ තියෙන සංකල්ප භාවිතා කරලා හරි ලස්සන ග්‍රීක පුරාාවෘතයක් අරගෙන මම ඒ කාරණාවගලන්ට අද තේරම් බේන කලලා දෙනවා ඇති මගේ නම රචර විජේසේනම ෘතියෙ විද්‍යාත්නයක් දෙවගේ අද අපේ විඩිය ගත් එක් කොච්චර වෙලාවකට එකතු විදන්න දැවි සිත ලිඩ හොලක බහිනේ හලෝ කෙ හරි ඉතින් අද අපි කතාගන්න යන්නේ ජීවිතයේ අරමුණ කියන්නේ මොකද්ද කියන කාරණාව ගැන ද මේ ජීවිතය අරමුණ කියන්න මොකද්ද කියන ප්‍රශ්නය තේරුම් ගණ්ඩ අපිට හරිී හොඳ ආරම්පයක් ගන්න පුළන්. ඒක තමයි මේ සිසිපස් කියන ග්‍රීක රජතුමාවේ කතා සමාලට උබල අහල්ත් ඇති. සිසිපස් කියලා කියන්නේ ඒ කාලි බෝම පැරණි ග්‍රීසියේ ජීවත්තච රජෙක්ට. එතුමා වර්තමාන කාත් කියන ප්‍රදේශයේ රජ ඒ කාලෙ. හරි ඉතින් දැන්ක් මේ සිසි පස්කෑන හරි දක්ෂනාදය. හරි මරියට බුද්ධිය මෙහවල වැඩ කරන්න පුළුවන් හරි සූක්ෂම වැඩතියෙන රජේ. ඉතාම කුඩා කාලෙදී ඒ කාලේ කාත් කියන ජනපාදය. හරිවේගින් වර්ධනය වුණා මේ රත්තුමාගේ දන්න දක්ෂතාවේ හින්දා. ඕනම දක්ෂේගාත් තියෙනට පුංචික් අදරක් මේ සිසිපස් කියර රජාට ඒ වගේ හරි භයානක අඳුරු සයිඩ් එකක් යාගේ පැත්තක් තිබන එක තමයි මෙය හරි කුරිරුයි. යාගේ ආසාාවක් තිබුණ හරි කුරිරු ආසාවක් තිබුණා මේ කාත් කියන නගරට එන අමුත්තන්. හරිම වද බන්ධනවලට ලක් කරලා විධ වද බන්ධනවලට ලක් කරලා. මේ මරලදත් ඒ හරි භයනක එකක් ඉති ඔගොල දන්න ඇද මේ ලෝගතියන පුරාණ චාරිත්‍රය එකට අපි කියන මේ ආගන්තක සත්කාරය කියනට එක ඇන්නේ යුකිසි රටකට ඔු කිසි නගරයකට එන පුද්ගලයෙක් අමුත් එක් විදිහයට එන පුද්ගලයගේ ආරක්ෂාවඒ ඩගරයේ අය පර්ගන්නුව යම්කිසි රටකට එන පුද්ගලයෙක් ඒ මොකක්හරි හේතුවකින් ඝාතනයට ලැක්වුණු ඒ වගකීමන්නේ රටේ රත්තු පාට ඒක පුරාණ කාලයන්න පැවදි ශේෂ්ඨ මිනිස් ධර්මයක් ඒ ඒ බිඳුණොත් ඒකට ගැරහීමට ලක්වෙනවාඒ ඒ රජවරු පාලකයෝ ඒ අදාළ කටයුතු කරන්න හි ඒක දැන්කාල්ට හරී වැදගන්න. කෝම හරි මේ සිසිපස්කීර රත්තුමායි ඒක නිසා ඒ දවස්සල ග්‍රීක දෙවිවරුන්ගේ උදහසට ලක්වුණයි. තාම ඉක්මට මොකද මානුෂ්‍ය ධර්මයකට විරද්ධයක්මය කරන්න. ඒ මුත්තන්ම් හොරෙන් අල්ලගෙන කියලලා විධ පද මන්දයන් ලක් කළ මරල දාන. ඉතින් මේ කාරණාවම තියෙනකොට විශේෂයෙන්ම මේ ග්‍රීක දේව මණ්ඩලේ ප්‍රධානියට අපනසිවසිවස් කියල කියන්නේ ග්‍රීක දෙවියන්ගේ රජතුවා. හරි හරි බල සම්බන්න රජ කෙනේ. ඔන්න සිය දෙිය විශේෂයම සිසිපස්ත කැමතිට මේ ඒ අකම ඇත දෙගුණ තිෙබුණ වඩ. කාරනාවක් ක එකකතුු නද මේ ්‍රීක දෙවියටත් මොකුත් ඒන් රත්තුමාට නිකංගන්න පෑන යාමකොද කරන්න මේ කාත් නගරයෙන් ගලා බයින ගංගාවත්ති. ඒ ගංගාවේ ඒ ගංගාව අධිපට දෙවියක්කන්නනේ ඒ දෙවියගේ දියනිය මෙ මොකක් කර කාරනාවකට මෙයා පැරගෙන කියිය කොහොමද පහැරගෙනගේ මේ කලුපාට උකුස්සෙක්ගේ වේශයක් අරගෙන. අරගෙන මේ පැහැරගෙන අනකුරාර ගංගා දෙවිය වාහම කලබල වෙලා මේ මේ සියස් පස්සේ දැම සියවස් තමයි යන්නේ පස්ස් පන්නගෙන කියා පන්නගෙන යනකොට අර කාත් නගරටාව සි පසරත්තුම හම්බුනා අම්බෙලා ඇහෝ ඒය දෙව අර ගංගා දෙවිය කොයිේද මගේ දියන ගෙවා දැක්කද සිසිපස් මොකදක වහාම අර දෙවියාව පාවා දුන්න සිියවස පාවා දුන්න යා කිව්වා මේ කරේ සිියවස් මම දැක්ක ඇස් දෙකෙම මෙන්න මේ පැත්තරයිගේ කියලා එයා හරියට පාවාදුට මේක නිසා සියවස් මේ කරණාව දැනගත්තා දැනගත්තහම අර සිසිපස් එක්ක තාම කෝධයෙන් බැඳුර. ඉන්ද මෙයා දේව රජෙක්නේ මෙයා යට නමයි මාර්යායින්නේ. හරි මාප්‍රයට ගැන තැනටොස් කියන දෙවිය. මා ගැන මිනිසුන්ව අපි ගැන පාතහාලි පාතාය තමයි මැරිච්චායගේ ජීවත්වන තැන පාතාලට අරගෙන යන්නන්නේ තැනටොස් කියන දෙවවිියට. යායට විධාන කරා වාමේ සිපස්ව අල්ලගෙන ඉන්න කියලා. හැබයි සිපස් ලේසිාස කීමේ ආරි ක්‍රා්ටි යා හොඳට උපක්‍රම දන්න කෙනෙ මෙයා මකොද කරේ දැන් ගිල්ල දැන් ඔන්න දැනටොස් සරගෙන ආවා මේ තැනටොස් මිනිසුන් අරග නෙන්නෙ කවොම න්න දංවල පාවිච්චි කරලා මෙ තැනටොස් එක්ක යාල වනා සිසිපස් එක්වන්ට මෙයා ධර්වල් සිංහ එය අඉතින් ගරමද ක්‍රෆ්ි ඉක්මට පමය වෙලා අන්ති වන මකුද කරේ අර දංවලින් සිපස් බයින්න වෙනට සි පස් තැනටොස්ස බැදලග කට මොද න මේ ලෝක කිසිම කෙන මැරෙන්නෑද. ක මාර්යාහිර වෙලා හරි මේක ලොකු පාස්නයක් වුණා විශේෂයෙන්ප ඒරිස්කන දෙවියට. ඒරිස්ක කියන්නේ මේ අපි මේ යුද්ධේ දෙවයක් දැමොකද යාට තියෙන ලොකුම ප්‍රශන මොකදම යුද්ධ කරනව කරන කරනවා වැඩනෑ. මිනිස්ස මරෙන්න්නේන. තෙරනේ යුද්ධ කරට මිනිස්ස මද යාට එපාවනම වැඩ. යාගේඉල්ල ටක්කාලාර තෙෙනටොස් ඔයාගෙන යා බන්දධන්නේ ිදුව. ැ සිිබ දෙනගත්ත චෙටස් ිදුුණු හ දැන්න වැේ හරිට ආයි අඩිවාරයෙන් මවාහුෙන එකඉද එයා වාම උපක්‍රමය කල්පනා කරා. එය කල්පනකර උපක්‍රමේ තමයි යා යාගේ බිරිණට කිව්ව මේ මේ හන්ඩද තව දවස් දෙගතුනකි ම මැරෙනවා ම මැහැරුණු වා මගේ බොඩියකට කිසිම ආදාහන ක්ෂයක් කරන්න දෙපව්ග ඔය මගේ බොඩිය එක නිකං මේ නගරයි තතුරස්වේ ඔහේ අතරල දාණ්ඩ. හරි ඉතරටික ම බලාගන්න ැ සිි පස්කි බිරිඳ දන්නව මෙයා දේශපාසවර ස්ෙක්ටිවේ හිද ඒ දියටක කර. දැම්මකොතෙරේ දැන් ගිහිල්ලා අර තැනටස් සයි අල්ලගනාව දැන් කියන දේවල් අර යාළුවෙන්ට අනම්මනගීෙන කෙලින්ම මේ අන්ඩ ග්‍රෞන්ඩකට දැම්ම දාල ටික දවසක් ඉන්නකට දැන් සිසිපස්මොකදකරේ ගිහිල්ල දැන් තැනටෝස්ගේ බිරිඳත්ත එක්කේයාලුට හල් වෙලා කිව බලන්නකොද මට මගේ බිරිඳ කරපුදේ මගේ බිරිඳ මට කිසිම ගෞරවයක් දෙන්නතු මගේ සිරුර ආධානය කරේවන්න ෑන් එකද මටම මෙයාට දණඩුවන් කරන මට අවස්ථාව දෙඩ කියලා පෝමරි කඩමිස් කරග කනිස් කරගෙන එහැ යරමයා අන්ඩග්‍රව්න්ඩ එක කීන් කිව්වා මෙහරිෝ අට අවස්ථාව දෙන්න ඇ මේ වැඩේ කරලා යින්ඩෝඩික. ඇතිවා ඉතරද සිසිිපස්සාාව කියලා ටෑ. දේව නිවතාවටත් එයා මරණනයම් බේරුුණයි ගැන මැලලා ඉපදුුණු කෙනෙක් දෙපාර. මේක දැන ගත්තාම සියෂ්ට හොඳවටම තරාගිය එයා තේනු ගත මේ මනුස්සයවන මරණට පැ එකන්ද මෙයාට හොඳ වැඩක් කරන්නඕන කියලා. ය මේ පාර තැනටස් සයවූ නෑ. ය මේ පාර යවේ ඒරිස්ව යවලා ය ගෙන්න්න ගත්තා මේ අ දේව සභාවට. ගෙනනල් ලැකිව මේ ඔයානං ඔද සවස් කියන්න මේ සිසිපස්ට කියන මේ බාන ඔයානං. අරි හරිම සිද්ගන්නා සුරු චරිතයක්. මම ඔයාව ඇත්තන ම ඔයා මරණයට පත් කරන්නෑ. ඔබැයි ඒවා මේ කරලාතිය දේවල්වට පොඩ්ඩි දන්නනුවවත් දෙන්නත් තියෙනවා. ඒක ඉන්ද මමට පුංචි දන්නුවවත් දිනවා. ඒක තමයි අරර පේනව නේද කණදක් කියලා ලොකු කන්දක් වේනවා.ඒ කන්දේ පල්්‍යයා තියනවා ලොකු පරවතය. ලොකු ගලක්. සියස් කිව්වා. සිසිපස්්ට ඔයා මේ පරවතය අරගෙන ගිහිල්ලා මේ කරය අරගෙන ගිහිල්ලාවා මේ කන්ද උඩින් තියන්ට. එහම තියලා ඔයා ආවොත් වගේ දනුවමි වරයි වට සදාකල්ටම ජීවත්වට දෙම. මේක ආවෝ සිප සරීර්ක මේ සතුරු නොකද පුංචි දනව හර ශක්තිම රජෙක් එයාට පොඩි වැඩක්කෝක ඇේ අන්තනම අන්තිමට මීනාවනේ සිවස් ඇදන්නාල. සිවස් මේ සිසිප්‍රස්ට දන්නතුව මායාාවක් කරයි. ඒ මයාාව තමයි සිසිපස් අර කන්ද දිේ අර පර්ුවතය අරගෙන අරගෙන ගිහිල්ලා ඒ කන්ද බුදුනේ තියපු ගමන් මායාාවකින් අ පල්පද නැවත පල්ලයාටෙන්. එතකොට යි සිසිපස් පටන් ගත තැනවයි. ඉසේ ඒ ආයි පල්ල ඇයට පල්ලයාට ඇහිල් නැවතර පරවතය රගෙන කන්ද උඩින්තිය. ඉතින් එදා මෙදා තුළ මේ මුළු සධාතනිකය දක්වා සිිසිපස් මේ දනුව විවා මේ ලෝකයේ දැන් වි්‍යාලතින ග්‍රීක කතාවල මිනිස්සුන්ට දීරතිය දනුවන් ග්‍රීක දෙදය තාගඩත් බැෑ න මේක හරි සවිශේෂි දනුව මේ දනුවම සදාකාලය පුර පවතින මේ බරයි සිලීම පිළිබඳ දනුවක් හරි තැන් ඔගුලන්ට මේ ගැගු ඇවවාම සිපස් ගැන ොකොද හිතේ එක කරී නීරස ජීතයක්නේ මොකදද හැම දම කොච්චන කරත් මේ පළක් රහිත දෙයක් කිරීමට මේ සිසිප්‍රස්්ට යංකිසි හේතුවක් නිසා මේ සාහපය නිසා හේතුවෙලා තිය ද මේ ඕවල්ල බලනව ඇති ඇයිවේ සිසිපස්ගේ කතාවේ විද්‍ය කතාාවක පුරාවෘර්තයක්. ග්‍රීක මේ ගමන් කියල දුන්න ඇයිෙල වුණ හිත නැති නිකා වෙච්චර රවතුතොත් නෑරේක හැබැයි ඒක ලොහු අර්ථයක් තිය. ඔකල දන්නවාද මේ සිසිපස් ග්‍රීක මේ රජතුමා ඔයයි මයි අපි හැමෝම ඇතළ ජීවත්තය. හිතරබාණ්ඩ. අප මේ ජීවිතයි පොඩි ළමයි විදිේට ඉපදලා පස්සේ. අපිට දවසෙන් දවසය දවස මොකක්ද වෙන්නේ. අපි ජීතය එන්ඩ එන්ඩ වගකීම් සාහගත වවා නේ. අපිට ඉගන ගණ්ඩ වෙනවා අපිට පරිසරයක්ත් එක්ක බැඳෙන්න්න වෙනවා අපිට පවුල්ලක් රකිින්ඩ වෙනයි පවුල්ලහස බැඳිලා තියෙන යුතුකම් කරන්්ඩ වෙනවා සමාජයට බැඳිල තින් යුතුකම් කරන්න්න මේ සියලු දේවල් අපි විසින් කරයුතු දේවල් අපි විසින් යංකිසි එෆෝට් එකක් දාලා උසුලාගෙන තිබිය යුතු දේවල්. අප මේක මේ විදි අපිට ඉගන ගණ්ඩ වෙනවා රස්සාාවක් කරන්න වෙනවා පවල්ලක් රකිින්ඩ වෙන වගකීම් දරන්ඩ වෙන මේ හැම දේම අපිට කරන්්ඩ වෙන. කරලා 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 අපි මේ තාම විශාල බර කන්දරාවක් දරාගෙන කන්ද මුදුන්නට මුදනට ගිහිල්ලා. එකක් මොහොතක සියල්ලෝමදේ මේ ද සියලම ෆෝට් එකම ක දන නැතිවි ලා න අප ැන ද. කරනදේ මේ ද්‍රකින වගකීප් මේ දරණ මේ ඉගෙන ගන්න ඒවා මේ අපි මේ ලෝකය වෙනුවෙන් කරන දේවල් තීරවත්වයවා අපි මරණයගේ නැතිවෙනවා අපි හැම කෙනෙක් තුොළම සිසිපස් කෙනෙක් ජීවත්ත අද මේ පුරාවෘතය මේ අරමුණ ඒකයි පැහදිරික තේරනද අපි මේ කරන දේවල්ට අපි අවසානය අපි සියල්ලම නැතිවෙනවා ල ඒ ඇයි අපි ගොඩගාගන්නේ ප්‍රශ්නේන එතර ජීවිතයේ අරමුණ පිළිබන්ද ආන්ඩ පුළුවන් කෙනෙක්ට ආන්ඩ පුළුවන් මූලිකම දේ තමයි මේ ජීවිතයට අරමුණක් තියනවද මරනේදී ස්‍රියල්ල නැතිවුනවා ලංකි අතිීශය වැදග තමයි මුලින්ම්ම කෙනෙක් හනු පහ ඇති මේම් ප්‍රශ්නය හු ගමන් අපිට තේරණ දෙයක්ත මයි තේරුමත් යන ජීවිත තේරමක්ය හදැම ියහන ජීවිතයේ තේරමක් ොකද කියන පස්නේදදි කෙනෙට්ට ආණඩ පුලුවන්ද ඇත්තමයි මුලින්ම ජීවිතයට තේරුමක් මුලින්ම තියෙනවද. මොකද මෙසිියල්ල නැතිවෙලා යනවනං අපි මැරණය දවසේ අපි මොන දෙයක් තේරුමක් තියෙනවාගේල කරාට වැඩත්වීම ඉති මේ විදිහට දැකපු බොහෝ කෙනෙකු. හිතන්න ගත්තා මරණයෙන් පස්සෙේ මේ අපි කරන හැවදේම නැතිවෙලා යනවනං ජීවිතේ අරමුණක් තියෙනවානං ඒක වීයුත්තේ එකම එක දෙයි. තමයි මේ ජීවත්යන්න ඉන්න තාකල් අපේ මුළු ජීවිතයම සතුටෙන් පුරෝණ එක සැපයෙන් සතුට තෘප්තියෙන් පුරෝණ එක කියලා හිතු මේකට අපි ගෙන හීඩියු නිසම එම නැත්තන් සිංහලෙන් කියනවා පරම සුකවාද එකන ලෝකයේ ජීවිතය අරමුණ ජීවිත එක මාරමුණ වීයුත්තේ සියලු ආකාර සැපයන් අපි තුළුට ලබා ගන්නේ එක ල්ල එක් ප සාවාවන් බාසාක් ගැන කාලබීල සැපල ෆ ෆුල්ම සැපෙන් ජීවත්තරනෙ ඒක තමයි ජීවිතය අරමුණය කියල තන්න පරම සුකවාද එති මේක අපි හිතුහන් නැතත් මේ ෆිලෝසොෆීක ගොඩක්දන ගාතීරණ මැරල දවසන කාල වීල සැෆට නිරම කියම මේ හිීඩිය නිස මේ ගොඩාකයිම මේ හිටිය එක දැනටත් බහොලෝ මිනිස් විශ්වාස කරන එගොලු සමල්ලාට දන්න ඇති වෙන්න පුළුවන් විශ්වාස කරන සංකල්පයක්. ඒ සියල්ුම ලබා ගැ හැකි තෘප්ති. එෆෝට් එකක් දාාන නැතුව. ජීවිතයක් ගැන ෆැමිලි එකක් ගැන සෞඛ්‍යයක් ගැන හිතන්න නැතුව. ලොකුවටඒ ගැන හිතන්න නැතුව. පුළුවන් තරම් සතුරු වඩුවනේ කියන කාල බීල නටලා. මේ විරුද්ධ ලංකිිකයන්තබග ජීවත්වෙලා හොඳ විුද්ධ වෙඩ්ඩෝ ෙද ඇසවල්ලාට ජීවත් වෙලා හොඳට සැපෙන් විමුූ කියන සංකල්පය හිීඩියනිසම් කියන සංකල්පය ආ ඉති මේක කාලයක් යනකොට ඉතාම බවුල වශයෙන් ප්‍රශ්න කර විශේෂෙන් ෆිලෝසොෆස් ලා ද මේක ගොඩා ප්‍රශන කරන්නව ගොඩා ඒකාලඉඳලම ම මේ හරි ලස්සන උදාහරණයකින් පැබ්ඩි කරන්න පුළුවන් මතවාදයක් ආවා දස් නමසේ හැත්ත ගරන්වල ෆිලෝසො කෙන කිටියා යගෙනම නෝසික් රොබට් නෝසික් එයා ඒ හොඳ ලස්සන සිටවිලි පරික්ෂණ කර ගැම එක පරඩක්ස එකකද මතක නම පැරඩොක්ස් කෙනන වන්නම දර්ශනවාදය ඇතම විඩිය එකක් කරය එකත් බලන්න හර වැදකත් වනේ පැරඩොක්ස එකක් භාවිතා කළ මේ දර්ශනවීදී තියෙන සංකල්පය භාවිතා කල අපි අංකිසි අදහ සම ජීවිතය අරමුණ කියනෙක මේ අපි මේ පරෝගෙස් කන ඩවවාන්සේ කන්සිප් එක ඇඩ්වාන්ස්කරන හැට බරට එයා අරංනාපු සංකල්පය තමයි අපි එකරගෙන ක්ස්පිරියන්ස් මශීන් කියල් මේක සිතවිලි පරීක්ෂණයක් මේක ඔබුල්ලන්ට දැංගුණත් කරන්න පුළුවන්. හරි නෝසෙක් කිව මෙහෙම. එයා කිවා හිතන්න ඔබුල්න්ගේ අවුදු තන්න තව අඔුදු සීයකි. හිතන්න මේ විද්‍යාඥන් විසින් හරි පුදුව මැශීන්් එක කදර. හි මැශිණකට පුළුවන් අපේ අපේ මොලේ සම්බන්ධ කරන්නේ මශිෙන් එකට අපේ කොංශස්නස්ස එකක සම්බන්ධ කරන්නේ මැශින්නකට සම්බන්ධ කරහම. ඔයා අපේ කොංශන අපි මේ දැන් හිතන්න අපිට දකින අත්විදින මේ සියලු දේම අර මැශිඉ එකෙන් අරගෙන යනවා වෙනත් ලෝකෙකර ඒ ලෝකීතයන සැපවිතරයි කිසිම එෆෝට් දාන්න ඕන්න හැම්ම ති අපි හිතන්න මොනවාද ට පිස එකක්වරන අපිට පිසක අපිට ලෝක ඉන්න ලස්සනව නිිලියත් එ මේ ඊනයක් ගත කරන්න ඕන්න ඒක කැම බීමද චි්‍ර හිතාගන්න බැරි අමු අමු ඒතර සියල් ඒක්ස්පීරස් මැසි ලබා දෙට පුළුවන් කියලා ඕකේ මේ සිතවිලි පරීක්ෂණයක හයි පුංචි ප්‍රශන ඇති ඒ ප්‍රශ්නය තමයි මැශේනට පලගින් කරගත් ය මුළ ජීවිතන ලත්ක කරගන්න. හැබයි ඔයා ඔයාගේ ඇත්ත ශරීරයේ ජීවත්වෙන් වෙනවා හොය හරි තැනක පුංචිමි ටැක්කික වතුරට දාලා වතුරේ පායි පාවිත ත් ඒක අදාළ නෑවැට ඔයා කවදාවත් මැරෙනකම් ඔය මැරණ එකත් තරම සැප දහයක ඉතාම සැපදායකක්ස්පිරියස් න නමුත් එකමදී මේ ක්පිියන්ස් මශෙන් එකටවා සම්බන්ධ වෙනන්න ඔය ඔයා ්‍රියලිටියක ඇත්තට මේ අත්්‍යදන අතාර්ථකව පැත්තක තියෙන ඔයා වෙනන්න ලක ැන්ඩෝ කියලා ඉදිරි පොත් කර වානු වෙ ලස්සන දැ ඔයා මොකද කරන්නක්ීියස් මැශන් එකට ලගන් වාන ඒක මටහරි ආසයක දැගන්න මට ම ට ි ය කරන ටේක ොඩ ෆොලුවන්න පල්ල හ ලියලතියන්න මහරි කැමති දැම්ම ලියන්න මොකද පසුකාරන ඒ එක අදහස වෙනස්සෙන් පුොලුවක් නිසා හොේ හර ක්පීරියස් මශ්න එකට ඔයාහ සම්බන් වෙනවා කිය මට කියන්න දැම්කෝ මහරයේ දැ දන් ඇද අන්න අප සම්බන්ධ වෙනවාද නැද්ද කියලා. එයාගේ එයාකරපු පරීක්ෂණයෙන් හොයාගත්තව කක්තමයි විශේෂයම පුද්ගලයන් හිතන්නේ හීඩියනිසම් ආසරු කර පරම සුකවාදී අදහස් නන්තිය ඒගොලු සම්බන්ධවර. නමුත් මේ ලෝකයේ බෞතරයක් අර මැෂනිකට සම්බන්ධ වෙන කැමති නෑ කියලාකි. උො බයස්සකක්දන්න ඒ එකැම කිව කලින් ලියන්ට කියලා. දැ ල සියලම කිසිමෆෝට් ගන්නතු වෙනවනම් ඇයි හෙම සම්බධන වෙන්න ඒ ලොක පස්ට එක අපි වි්න ගන්නවෙන්න වහෙමයි මේ එක්ස්පිරියස් මැශීන් කියන එක ඇත්තම කතාාව මේක සංකල්පයක් වුණාට ඇත්තටම එදි නිදා අපිට හම්බෙනව මේ වගේ දේවල් මම කියන්න උදහරන්න හිතන්න ඔයාගේට හම්බෙනව සහකාරය කරි සහකාරයේ කරි මේ සහකාරය සහකාරයයි ජීවිතය වත් එක බැඳලඉන්නවා. තාම ආදරය කරනවා. හැම විදේම සම්පත්වලින් හැම විදම සතුටුවලින් ගේ ජීවිතය පුරුවන්. ය හරීටට ආදරේ වක්ගේ තමයිට සියල්ලම ඉතාම ආදරයහින් වඩ කල්ලා දෙනවා. හැබැයි පුංචි රහසක්තිය. ඒ රහස තමයි මෙයා ඔයාට ඔයාට රහසිං. වෙන කෙනෙක් එක් එක්ක බැඳිලා ඉන්න. සියලු ආකාර සැක යාටත් දෙෙන දැ මෙන්න මේහිකයි අපි හන ප්‍රශ්නි. ඔයා ඒ කාරණාව එයා එහෙම කරනවා කියලගේසාහකාරය හරි සාහකාරය හරි එහෙම කරනවා කියලා දැන ගැනීමට ඔයාට අයිතියක් තියෙනවා. හැබැ දැනගත්ත මොකද වෙන්නේ උවාට ගොඩාක් හිතරදරෝ වගේ සියල තෘප්ති නැතිවෙන අර්ත්කේ තරමෙනවාන සියලම තෘප්තිය නැති වෙලා න නමුත් ඔය දැනගන්නවාදව ආසයිදමක දැනගන්න මොකක්ද ගොඩාක්දනෙ කියනවා දැරගණ්ඩ අවශ්‍ය එහන ලෝකයේ විබාන්නමල් ලෝකයේ පරම සැපට වඩා ශ්‍රේෂ්ඨ වූ දෙයක්තීරු එක තමයි යථාර්ථය කියන එක ඇත්ත ඇත්ත කියන තියෙනනේ ගොඩාක්දන තකොට සංහරවෙලට අපි ලෝකේ අපි වච්චන දෙක අපි එක සිතුවිල්ලක් එක සිතුවිල්ල. අපි එක සිතුවිල්ලක් හිතත් නැතුව අපි සැප පල් හැට දාලා අපි අතාර්ථයට එලැබෙනු. ඒනම් ජතාර්ථයකමයි සැපට වඩා ශිෂ් බාන්වේ අදහසක් ඇඩ්වන්ස් කරන හැටිය මම කරපු ගන්න න්නෙබී මම මේ කිෝප එක මේ ඉස්සර කාල මිනිස මට චර හැකයාාවන්න මේ මිස්සර කාලි මිනිස්සු මේකරව එකක් මම මේ ගොඩට ඉදිරිපත් කරන වෙතර එතකොට ඒතන මේකෙම ගොඩාක් දෙවද හිතන්න මට ලෙඩක් තියෙනන ඩොක්ට එක මට කිවී යුතුයි කියලා හිතනවා ම ඇයි මගේ හිතේට තියෙන සැප මගේ හිතර තියෙන සතුට සියල්ල නැතිවෙනවා නමුත් මේ අ ඒ අදහස්නම් දැනගතයතු. යතාර්තයෙන් මහනුද මේ ලෝකයේ යථාර්ථය යම්සේද යථාර්ථයේ පිළිබඳ ගවේෂනයක් කළ යුතුයි කියන සංකල්පය මූලික වශයෙන් එනවා ඒනම් එය ජීවිතය සතුක සෙවීමට වඩා ශ්‍රේෂ්ඨ අරමුණක් බව පැදිරවේ තෙරවාා නේද දෙවනි කාර්ට. එතකට වෙන විදිියකින් කිවෝොත් මේ ජීවිත යථාර්ථය තේරුම් ගැනීම කියන්නමක් මේ අපේ සිතුවිල්ලි අපේේ අපේ ඇතුල තිනරෙක්ස්පරියන්ස් මශීන්න්නේ අපේ හිත ඇතුළලේ අපි තියෙනවා එක ඒ අර එක්සාම්පලයක් විදිරකිවට ඕගොල හිතල බාන්න අපි යථාර්ථයම නෙමේ සමල්ලාට අපි විශවාස කරන්න මේ යථාර්ථය සහ අපේ හිත ඇතුලේ තියෙන කල්පනාවන්න එක මත එක මුහු කිරීම තමයි ජීවිතය අර මුණවීයුත්තය කියන අදහසනද මේකට ම තමයි අපගන ජීවිතයේ තේරුම අර්ථය කියදමීනි ඔෆ්ල එම් අපි මේක තවදුරට ඇඩ්වාන්ස් කරන්න පුළන් මේ ජීවිතය අරමුණ තමයි ජීවිතයේ මීනිින් එක සොයා ගැනීම කියන එක හරි දැන් ආයි පොඩ සිෆස් පැත්තටයම් දැ මේ උදාහරණේ ගත්තේ ම වෙන හේතුවක් දැන මෙ මේ සිෆස්ගේ මේ පුරාව්තයේ පිලෝසෝස් ල බහුල වශයෙන් කතා කරපු දෙයක් හරි මේ අර්ථයක් නැති දෙයක් කරන ෙනගේ ජීවිතයේ තුළ අර්ථයක් හොයන්ඩ පුළුවන්ද කියල දර්ශනක ප්‍රශ්නයයටට හොඳ උදාහරණයක් තමයි මේ සිපස්ගේ පස්සෙ එක දර්ශන වේදී කිව්වා අදන් යාගේ නම මතක නෑ සමාවෙන්ඩ එතමා කිව්වා සිසිපස්ගේ ජීවිතය හරය අපි හොයන්ඩ ඇන්න ගන්නයි අපි අහන් ඕන සිසිපස්කෙන් කියන ඒ කියන්නේ කන කෙනගේ ජීවිතයේ තියෙන අරමුණ වෙනය හොයන්ඩ යන්නට එක තමුන් විසින්ම දැනගත යුතුයි කියන සංකල්පය අරගෙන ාව ද බන්න න අපි සිපස්්ට කතා කලලා හන මේ වන්න සි පපස් බන්න ඔයා මොකද මේ හමදාම කරන්නවෙ ලොකු ගල් පරවසයක් කරගර උඩටගේගම ආයි පර්වද කඩාගෙන නවා මොකද මේක තේරම ඔයාගේ ජීවිදයට කිසිම තේරුමක් නෑනේද කියලා අප සිසිපස්ක සිසිපස් මෙහම කිවත් අංක එ ම ජීවිතයේ මීනිින්ස් හතරක් තියෙන මම එක එකින් එකෙරද සි පපස් උදාාරයරෙන ංකෙ එක සිසිපස් කියන මේ බලන්න මේ ලෝක මිනිස්සුන්ට තේරුම් නෑ අපේ ජීවිතය අපි කරන දේවල්ල් තේරුමක් නෑ කියලා මගේ ජීවිතය අරමුණ තමයි මට පෙන්නලදෙන් ඩෝනේ මගේ ජීවිතය මිනිස්සුන්ට ගල්කන අරගෙන ගේල්ල නැවතත්ක පල්ලයටකුණ මේ අපි ගෝට ජීවිතය අවසාන අරමුණක් නෑ කියන එක ඒකට සනාතන උදාහරණයක් දෙන්න්ඩයි ම මේ වැඩේ කර ෆේර්නාද ඒන යංකිසි මේ අපිට තේරම මරණයෙන් සියල්ල නැති වුණත් අපේ ජීවිී තයට යංකිසි අරමුණක් පපස්ස එකක් තියෙන තැනයි අවසානයේ තේරමක් නැති වුණත් අවසානයේ තේරමක් නැති වනත් ඒදට තේරමක් කම්බෙන මීනි එකක් කම්මෙන අර්ථයක් ජීවිතය සිපස්ගේ ක්‍රියාවේ අර්ථයක් තිී අංක එක අංක දෙක හිතාන්න අංක දෙක තමයි හිතන්න මේ සිසිපස් එක්ක යාගේ ෆැමිලියකත් මේ ගල්කුල්නේ ගල් උත්සගෙන යනවා කියන්නද. ඒගේ පුංචි දුවක්කින්නවා කියෙන හිතන්න ඒ දත් පුංචි ගල් ගෙඩියක් කරගහගෙන අර කන්ද නගෙනවා කියන්නක. සිසිපස් එයාගේ ඒ ගල්කුල කරගහන ගමන් එයාගේ ෆැමිලිය එකේ අයටත් දෝකරනවා කියන්නක. ඒ පුංචි දුවට ඒ බිලින්ඳට. හන්සි ව උත්සාහ කරන එයා ය හෙල්පපු කරනවා කියන්නක උඩට අර කන්දන ඇැගෙනෙන්ට. එයා දන්න ඒ ගොල්ල අපවාමතේ ගල්කුල පල්ලට එවා කියලා. හැබැයි ඒ කරන ක්‍රියාවෙන් එයාගේ ඒ ජීවිත යාගේ අර එකමදේ කරන ජීවිත අර්ථයක් කෙනවා නේද. එතර අපේ ජීවිත පවුල් අපේ තියන සම්බඳතා අපේ පවුල අපේ නෑදෑවරු අප මිතුරන් අපේ සොසයිටක අපි කොහොමද බාරගාන්නේ සොසයිටකට යම කොහොමද කරන්න කියන එක අපි ජීවිතයට සහුරු දයනෙ මීනිංයක්වා දෙනන අංක දෙක අංක තුන සිසිපස් කියනවා ම එකම දේ තමයි මං කරන්න නමුත් මම දිනෙන් දින දිනෙන් දි දිනින් දින හොයාගන්න අලු විධමේද්‍රය කරන්න මේ කුළුට අරගෙන න්න ලේසිේදිම හොයාගන්න මොකොද අනිත් මනිසුට ඒක දනගණඩ එය ජීවිතට අර්ථයක් කියෙන කෙනෙක් තමුව නිතර නිතර ඉම්පරූ කරන්න උත්සාහ කරනවනන්න ඒ සියල්ල නැති වුණත් අවසානයේ ඒක අනිත් අයට ලියා තැබී හැකි බැවින් ප්‍රකාශනයට පත් කරන්න හැකි බැවින් අර්ථයක් කියෙනවා. අංක තුන්න අංක හතර එයා කන්ද නැගෙන යනක් හිතන්නක. කන්ද නැගෙන යනකොට එයා හැමදාම තැනක නතර වෙලා ඉර නගෙන හැටි බල. පුංචි දොළපාරකින් වතුර ටිකක් බොනෝ ඒ දොළපාරයෙන්න්න පුංචි කක්කුට ගමන බලාගෙන ඉන්නවා. එයා ඒ ගමන නගෙනකොට හැමදාම එකමදී. නමුත් ඒ සෑම ගමනකටම අනන්්‍ය වෙච්ච කතන්දරයක් හැදෙනවා ස්ටෝරීක. ඒ ස්ටෝරියක ඒ පුද්ගලයට අනන්්‍යයි ගේ ජීවිත කතාව යුනීක්ඒ යුනීක් නස්ස එක වැඩි කරගන්න කෙනෙක් වැඩරනවනං අන්න ඒ ජීවිතයට අර්ථයක් කියෙන න කාරණ හතරයි. අපේ පැමිලි එක නිසා අපිට ජීවිතයට අර්ථයක් කිය අප පැමිලි එක කියන්න ම කියන අපේ සෝෂල් කනෙක්ෂන්ි කොහමද මිනිස්සුත් එක්ක අනිත් මිනිස්සුත් එකක සම්බන්ධ වනයේ ජීවිතවලට අපි අගයක් එක් කරන්නේ කොහොමද කියන එකින් අපේ ජීවිත අර්ථයක් කියෙන අංක දෙක අපි මොන පර්පස් එකක්ට අපි ජීවිත අප ජීවිතය වැය කරන්නේ අපිට වඩා ශ්‍රේෂ්ට වතු යමකිෙසි සංකල්පයක් වෙනුවෙන් නම් ඒ ප්‍රගමනය වින් කිරීම නං එනම් අපේ ජීවිතයට හරයක්යෙන. තුංවනිදේ තමයි අප ඒ ඒක කරන්නේ යංකිසි කාරණාව අපේ ජීවිතය ඉම්පරූ කිරීම සඳහානං සහ ඒ ඒ සංකල්ප ලෝකෙට පැහැදි කල්ලා දෙන්න නම් අපේ ජීවිතයට අරමුණක්ෙනවා ඒ වගේම අප ජීවිතයට අරමුණක් එෙනවා ඒ අරමුණු අපේ මේ ගයන ගමන අප මේ යන ජීවන ගමන ඒ පිළිමඳ කතාන්දර ඇ නවාන්නේේ අන්න ඒ කතාන්දරයට අප ඒ කතාන්දරය අප ජීවිතයට අරමුණක්කිරෙනවා තෙව නේද. විදිහයට ජීවිතය අර්ථය හොයෙන මිනිස්සුන්ට අපි කියන ශේෂ්ඨ මිනිස්සුම් කියලා මේ වගේ ජීවිතය අර්ථය නොහොයද නොහෝයා සැප පසේ යන මිනිස්සුන් ශේෂ්ඨ මිනිස්සුන්ගේෙන් ගැරහුම් ලබනවා මොකද ගුල මිනිසත්කම සාක්ෂාත් කර නැති නිසා පැහැදිදිනේද අන්න ඒක තමයි සෞර්්ධයන ජීවිතය අර්ථය එතර කෙනෙක් කාල බීල නටල අරකේපු විරුද්ධ ලිගිකන්හෝ සමලිංගිහරිපොක කරේ. එහෙම එකක් නම් මේ ජීවිතය. එයා ශ්‍රේෂ්ඨ මිනිසුන්ින් ගැරහුම් ලබනවා මිනිසත්කම සාක්ෂාත් කරී නෑකිල්. එය විිනිසුන්ග පීඩාවට පත් කරනවාන. පරපීඩනට ලක් කරනවනම් සප්‍රිස් කරනවනම් මනිසුන් මරණවනම් ගහනවනං ගසා කනවනම් වංා කරනවන ය ශේෂ්ඨ මිනිසුන්ගේ ගැරහුම් ලබනවා මිනිසත් කමට සුදුසුදේ කරේ නෑ කියලා. එකම දේ නීරස තේරුමක් නැති විකාරදය පෙන්නනවනම් දීර්ඝනාට්‍යයක් විදියට. ඒ හදන කෙනාව ඒ පෙන්නන කෙන ඒ බලන කෙන එක රඟපාන සියල්ලෝම නිදා ලබනවා ශේෂ්ඨයන්ගෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට නීරස අර්ථයක් නැති විකාර පැතුරුවාකි. ශේෂ්ට මිනිස්සුන්ගේ. ශේෂ්ට මිනිසුන්ගේ ගැරහුම් ලබව අනිතාෑගනෑ. තමුන්ගේ ජනතාව පාර්ලිමේන්තුවේද නියෝජනය කරන දේශපාලකයා ගැරහුම් ලබනවා ශේෂ්ඨ මිනිස්සුන්ගින් මිනිසුන්ගේ මිනිසත්කම ප්‍රගණය කිරීම සඳහ දෞකරය නෑ. රටට අවශ්‍ය වෙන පොලසියක ඉස්සරහ දැකලා. ඉදිරිය දැකලා. මේ අවුරුදුගානකින් මෙහම වෙන්න පුළුවන් කියලා මම ඒ අනුව ලංකාවේ පොලිසියක ප්‍රතිපත්ය මෙලස හදන් ඕෝනය කියලා හිත්තපු නැති දේශපාලත්ඥ. ඊට පස රාජ්‍ය සේවකය. ගැරහුම් ලබනවා ශේෂ්ඨ මිනිස්සුන්ගින්. ඇයි මිනිසත්ක මේේ ශ්‍රේෂ්ඨ භාවයට යෑම සඳහ අනත් මිනිසුන්ට අවස්ථා හැදිනෑ. විදි අප්‍රමාණව දේවල් හිතාගන්න පුළුවන් ශේෂ්ටත්වය මේ ජීවිතය අරමුණත් එක්කයි බැදිල පවදේ ත ජීවිතේ ශේෂ්ටත්වේ හොයාග්ඩෝනේ ඔයාමයි මඩ සෞරධයන අපි වෙත තියෙන කාර්තාවය. නමු ජීවිතේ මීනිිංක හොයාගන්න හරි සරලක ඔය තිය. හරිඒ සරලයි මේ දැං ගලන්න හොයාගන්න පුළුව එක මෙහෙමයි හිතන්ඩ අද ඔයාට දැන් ඔයාගේ ඩොක්ට කතා කරලා කියනවා කියලා මේ ආ්ඩ ඔයාට ජීවත් වෙන්න තියන්න තව පෑවිසි අතර. සමාවෙන්ඩ මගේ කනගාටුවම ප්‍රකාශ කරනවා කියලා රිසිව එක තියෙන. එක වනා කියල හිතන්න. ඒ මොහොතේ ඔයාගේ ජීවිතේ සියලුම අනවශදේවල් අයින් වෙලා ජීවිතය හරය මතු වෙලාන. ඊ ළඟ පෑ විසිහතර යා කොමද ගත කරන්නෝොන් අන්න ඒක තමයි ඔයාගේ දැනට තියෙන ජීවිතයේ මීනිිං එක ත ඒක තමයි ජීවිත මෙසිියල්ම වාටෝප නැතිවෙලාගේ ඉල්ලා ඒ ජීවිතයේ මීනිං එක රගිර නවා ඒක කොච්ච සේෂට දැන් ඉතන්න්න දැන් ඒ මතුන වාදරම්මයිද පාටිකක් දඩාව කියලා හිතන්ඩ හිතුවා කියලා ඒ මීනිිං එක අර ශේෂ්ට ීවිතය අර්ථයක කියන මීන එකකට කොච්චර ලඟද කියන එක මත තමයි අපි ඇත්තනම ජීවිතය හරය සොයා ගත්තාද කියන එක තීරණය එන සෞරධීනේ ජීවිතය අරමුණමකක්ද ජීවිතය අරමුණ තමයි යථර්ථය එ සම්බන්ධ වෙන හරවත් ජීවිතයක් ගත කිරීම අරමම කියපු සංකල්ප භාවිත කරලා ඔගොල හැමෝටම බෝම ස්තූති විඩියෝ එක බැලුවවා.